හොඳයි. දැන් අපි සූදානම් වෙන්නේ ඉත්තන් වර්ග 6ේ ඇදීම් සහ අල්ලා ගැනීම් ගැන ඉගෙන ගන්න. ඔයාලා දැනටමත් දන්නවා චෙස් ක්‍රීඩාවේ ඉත්තන් වර්ග 6යි ඉන්නේ. මම ඒ 6 දෙනා මගේ පසෙකින් මෙන්න මේ විදියට යොදාගෙන ඉන්නවා. මේ ඉන්නේ king ඔයාලට පහසුවෙන් අඳුර ගන්න පුළුවන් එයාගේ crown එකෙන් මේ ඉන්නේ queen bishop මේ belt එකෙන් ඔගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් සහ ඔගොල්ලන්ට කවුරුත් දන්න knight අශ්ව සේනාවයි මෙයා නිරූපණය කරන්නේ පාබල සේනාව නිරූපණය කරන pawn ඒ වගේම රත් සේනාව නිරූපණය කරන rook දැන් මෙන්න මේ 6 දෙනාගේ රටා 6 අපි ඉගෙන ගත්තා නම් අපිට චෙස් ක්‍රීඩා කරන්න හරිම ලේසි. මම කලින් වීඩියෝ වල කිව්වා වගේම මෙයාලට රටා 6ක් තියෙනවා 6 දෙනාට. රජකාලේ පාබල සේනාව තමයි මේ චෙස් පුරුවේ පෝන් වරු විදිහට හඳුනගන්නේ අපි. රජකාලේ රජු තම බලපරාක්‍රමය පුළුල් කරනකොට මේ පාබල සේනාවේ උදව්ව ගොඩාක් ඕන වුණා. මොකද රජු අල්ලගන්න සෑම බිම්මඟලකටම මේ සේනාව ගමන් කරමින් ඒ සේනාව බලය තහවුරු කරගනිමින් රජුට තම අධිරාජ්‍ය එහෙම නැත්නම් තම රාජධානිය පුළුල් කිරීමට ඉතා දෙවන්ත සහයක් ශක්තියක් සැපෙව්වා. ඉතින් අන්න ඒ වගේම රාජකාරියක් මේ චෙස් පුරුවක් මත පෝන් වරුන්ට එහෙම නැත්නම් මේ පාබල හමුදාවට හිමිව පවතිනවා. ඉතින් බලන්නකෝ චෙස් පුරුක චෙස් ක්‍රීඩාවේදී සමස්ත ඉත්තු 16 දෙනාගෙන්ම ඒ කියන්නේ කළු ඉත්තු 16යි සුදු ඉත්තු 16යි කියලා ගත්තාම ඒ හැම පැත්තකටම පෝන් වරු 8 දෙනා බැගින් ඉන්නවනේ. समस्त पूर्व इत संख्याव तिस्देकाकोट ए तिस्देक दास्यक्म पोहनोर वेनुआ ए दास दिनागे सुधु अटक सह खालु अटक वशें इतोटिक बेदीयनुआ इतिंगयाला हुंदट मतक त्यागान पाबल हमुदावटा पुलुवांग तव राजकिनिक पराधकरान एक मतक त्यागान पोन्वरेक इतामत बल संपन्न अवस्था तीयनो राजवेरेकुट अभियोग्यक्वेन पुलुवांग अवस्था तीयनो ඒක නිසා වටිනාකමින් අඩුම ඉත්තා වුණාට පෝන්වරයා සමහරක් අවස්ථාවලදී තමන්ගේ ජීවිතය පූජා කරලා තමන්ගේ රජතුමාගේ ජීවිතය ඒ වගේම තමන්ගේ තමන්ට ඉහළ නිලධාරීන්ගේ ජීවිතය ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. එතකොට චෙස් පුරුවක් ගත්තාම පෝන්වරයෙකුත් ඉතාමත් වැදගත් ඉත්තෙක් හැටියට තමයි සැලකන්නේ. ඊළඟට මම යොමු වෙන්න හදන්නේ ඊළඟ ඉත්තට කවුද මේ පෝන් කියන ඉත්තා මම මේ හැම කෙනෙක්ම ආපස්සට තියලා පෝන් වරයාගේ විතරක් ආරම්භක පිහිටුමට හදන්නා ෆස්ට් සහ සෙකන්ඩ් රෑන්ක් තියෙන්නේ සුදු පාට ක්‍රීඩකයාගෙනේ ඒක නිසා එයාගේ පෝන් පෙළේ ඉන්නේ දෙවෙනි රෑන්ක් එකේ කලුගේ ඉන්නේ 7 වෙනි රෑන්ක් එකේ අපි පෝන් ඉගෙන ගන්න හින්දා විතරක් නිසාම මම පෝන් ලා විතරක් තියන්නම් මේ ෆෝන් කියන ඉත්තත් එතරම්ම බලයක් නැති කෙනෙක් බව ඔයගොල්ලන්ට තේරුම් යාවි. මොකද මේගොල්ලෝ නිරූපණය කරන්නේ major pieces වල මත රොයල් ෆැමිලි එකේ ආරක්ෂකයන් විදියට. soldiers ලා විදියට. එතකොට අර කලින් ඔයාලා ඉගෙන ගත්තා වගේ ඒ ඉත්තන්ට තියෙන දුරයා මේ බලය ආපස්සට යාමේ බලය වගේ විශේෂ බල ඒ පොන්ට නැහැ. පොන් යන්නේ
එයා ඉන්න ෆයිල් එකේ ඉඳලා එක කොටුවක් ඉදිරියට ෆයිල් එක. හැබැයි ඒ කොටුව කිසිම ඉත්තේක් නැති හිස් කොටුවක් විය යුතුමයි. ෆෝන් යන්නේ එක කොටුවක් ඉදිරියට. මේක මෙයාට ඕනම වෙලාවක කරන්න පුළුවන් දෙයක්. එක කොටුවක් ඉදිරියට. මෙහෙම ඉදිරියට ඇදෙන ෆෝන්ස්ලා කිසිම හේතුවක් නිසා ආපස්සට එන්න බෑ. ඒ කියන්නේ පහුබහින්න බෑ. ෆෝන් යන්නේ ඉදිරියට හැබැයි රිවර්ස් බෑ. ආපස්සට එන්න බෑ. මෙයාට ඕන ඕන විදිහට දුර යන්න බෑ. ඇදේට ගොඩක් දුර යන්න බෑ. විශේෂ කාරණා කීපයක් තියෙනවා. ආරම්භයේදීම ඕගොල්ලෝ ඔළුවට ගන්න. දැන් මම කිව්වනේ ෆෝන්ට ආපස්සට එන්න බෑ කියලා. හැබැයි මෙන්න මේ ෆෝන්ලා කලින් ක්‍රීඩා කරලාද? මේ ඉන්නේ. එහෙමත් නැත්නම් ඕගොල්ලොම දැන් මට හොයලා කියන්නකෝ කලින් ක්‍රීඩා කරලා තියෙන ෆෝන්ස්ලා. මෙයාද? නෑ. මෙයා කලින් ක්‍රීඩා කරපු ෆෝන් කෙනෙක් නෙවෙයි. කොහොමද අඳුනගත්තේ? එයා තාමත් ඉන්නේ එයාගේ ආරම්භක රෑන්ක් එකේ. මොකද එයා කලින් ක්‍රීඩා කරලා තිබුණා නම් ආපස්සට එන්න බැරි නිසා මෙතනට එන්න විදියක් නැහැනේ. මෙන්න මේ අය තමයි කලින් ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනස ඉතාම වැදගත් ඔයාලා මුලදීම අඳුරගන්න. මොකද දන්නවද මේ කලින් ප්ලේ කරලා නැති ෆෝන්ස්ලට ඔයාලට ඕනේ නම් උපරිම වශයෙන් කොටු දෙකක් ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ඕනේ නම් විතරයි. ඔයාට ඕන නම් එකක් ප්ලේ කරන්නත් පුළුවන්. ඒක කොහොමත් කරන්න පුළුවන්නේ. හැබැයි කලින් ප්ලේ කරලා නැති ෆෝන්ස්ලට උපරිම වශයෙන් කොටු දෙකක් ඉදිරියට අවශ්‍ය නම් යන්න පුළුවන්. හැබැයි කොටු දෙකකට වඩා එහාට යන්න බෑ. කොටු දෙකයි. අපි හිතමු මේ ෆෝන් මෙතනට ආවා කියලා. චුට්ටක් විපරමින් බලන්නකෝ F7 කොටුවේ ඉන්න බ්ලැක් ෆෝන් දිහා. මේ තියෙන F5 එක. මේ තියෙන F7 කොටුව. මෙන්න මේ ෆෝන්ට කොටු දෙකක් ඉදිරියට යන්න පුළුවන්ද? ඔව්, මේ ආරම්භක පිහිටුවමමයි ඉන්නේ. කිසිම බාධාවකුත් නැහැ මෙයාට. ඒක නිසා කොටු දෙකක් ඉදිරියට යන්න අනිවාර්යයෙන්ම පුළුවන්. මේ ෆෝන් කලින් ප්ලේ කළා නැහැ. එයාට ඕනේ නම් එක කොටුවක් ඉදිරියට යන්නත් පුළුවන්. හැබැයි අවශ්‍ය නම් කොටු දෙකක් ඉදිරියට යන්නත් පුළුවන්. මේක තමන්ට කැමති විදියට භාවිතා කරන්න පුළුවන්. කොටු දෙකක් ඉදිරියට. මෙයාට ඔව් එයාටත් ඕනේ නම් කොටු දෙකක් ඕන නම් කොටු එකක් යන්න පුළුවන්. මෙයාටත් ඒ විදියටමයි. හොඳට මතක තියාගන්න ෆෝන්ගේ ඕනෑම ක්‍රීඩා කිරීමක් ඇදීමක් කරද්දී බාධක තියෙන්න බැහැ අනිත් ඉත්තන්ට වගේ. බාධක තිබුණොත් එයාට එම ඇදීම ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ ගැන අපි තවදුරටත් ඉස්සරහදි කියලා දෙන්න. ෆෝන් දෙකක් ඉදිරියට ඇදුණා. මේ ෆෝන් කලින් ඇදරනේ මට ඕන දෙකක් යන්නත් තිබුණා. හැබැයි මම යන්නේ එකයි. ඔයාට දැන් තේරෙන්නේ නැති දෙකක් ඇද්දේ නැත්තම් කියන්නේ එකක් නම් ප්ලේ කරේ මෙතනින් මෙහාට මෙයාට කවමදාවත් කොටු දෙකක් යන්න බෑ.
දැන් මෙන්න මේ පොන්ට ඉදිරියට යන්න පුළුවන්ද? අනිත් ඉත්තන්ට වඩා පොන් ළඟ තියෙන වෙනස මෙන්න මේකයි. අනිත් ඉත්තන් නම් යන දිශාවටමනේ ප්‍රතිවාදියෙක් හිටියොත් එයාව කපනවනේ. හැබැයි එහෙම නැත්නම් අල්ලා ගන්නවනේ. හැබැයි පොන් එහෙම නැහැ. පොන්ගේ බලය තියෙන්නේ එයා ඉන්න කොටුවේ ඉඳලා ඇදේට එක කොටුවක්. මෙන්න මේ කොටුව වෙන්න පුළුවන්. මෙන්න මේ කොටුව වෙන්න පුළුවන්. ඇදේට එක කොටුවක්. එමත් නැත්නම් අපි කියනවා ඩයගනලි එක කොටුවක්. මේ ඇදීම ක්‍රියාත්මක කරන්න බෑ. හැබැයි අනිත් ඉත්තන්ගේ වාලා ඉගෙන ගත්තා. එයා ඇදීම් ක්‍රියාත්මක කරන දිසාවට ප්‍රතිවාදියෙක් හම්බුනොත් ඔහුව කපන්න පුළුවන් කියලා. මේ පොන් දිහා හොඳින් බලන්නකෝ. දැන් මේ පොන් එයාගේ බලය එමතන් අල්ලාගෙන ඉන්නේ ඇදේට එක කොටුවක් විදියට. ඉතින් ඒ වගේ කොටුවකට ප්‍රතිවාදියෙක් ආවොත් ඒ පොන්ට කැප්චර් කිරීමක් කරන්න පුළුවන්. හොඳින් බලන්න. මේ පොන් කලින් ඇදලාද? නෑ නේද? ඉතින් එයාට ඕන එකක් එන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවේ මෙයා ඇදීම් දෙකක් ක්‍රියාත්මක කරනවා. ඇත්තටම දැන් මේ පොන් නැවිලා ඉන්නේ මේ බ්ලැක් පොන් අල්ලාගත් කොටුවකට. ඉතින් බ්ලැක්ට අවශ්‍යයි නා මේ පොන්ව කැප්චර් කරලා එළියට දාන්න පුළුවන්. බ්ලැක්ගේ වාරය අවසන්. දැන් තියෙන්නේ සුදුගේ වාරය. සුදු පොන් තමන් ඉන්න කොටුවේ ඉඳලා ඇදේට එක කොටුවක්, ඒ කියන්නේ මෙන්න මේ කොටුවට බලය අල්ලාගෙන ඉන්නේ මේ මොහොතේ ප්‍රතිවාදියෙක් ඉන්නවා අපන්න පුළුවන්. එන සරලවම කිව්වොත් පොන් යන්නේ කෙලින්, ඒ කියන්නේ ෆයිල් එක දිගේ ඉදිරියට. හැබැයි ඒක කරන්නත් එයාට හිස්කොටු තියෙන්න ඕනි. අවහිරයක් තියෙනවා නම් එයාට ඉදිරියට යන්න බැහැ. පොන්ට කිසිම හේතුවක් නිසා පිටුපසට එන්න බැහැ. ඒ විදිහටම අනිත් ඉත්තන් වගේ සෑහෙන දුර යන්න බැහැ. ඒ විතරක් නෙමෙයි, පොන් ඉදිරියට එහෙම නැත්නම් ෆයිල් එක දිගේ ඉදිරියට ගියාට එයා අනිත් ඉත්තන් වගේ නෙමෙයි කපන්නේ ඇදේට. හැබැයි ඒකත් ලොකු දුරක් නන් නෙවෙයි, එක කොටුවක් විතරයි. ඩයගනලි එහෙමත් නැත්නම් ඇදේට එක කොටුවක් විතරයි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා චෙස් ක්‍රීඩාවේ පෝන් කියන ඉත්තත් ඉගෙනගෙන අවසන්. මේක තව තවත් පුහුණු වෙන්න, අනිත් ඉත්තනුත් එකතු කරගෙන පුහුණු වෙන්න. එතකොට ඔයාලට හරිම ලේසියෙන් චෙස් ගමන යන්න පුළුවන්, කිසිම පටලැවිල්ලකින් තොරව. ඔයාලා චෙස් ක්‍රීඩාවට ආදරය කරන, චෙස් ක්‍රීඩාවට ඉගෙන ගන්න උනන්දු වෙන ඕනම මට්ටමේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා නවකෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටිකක් දුරට දන්න කෙනෙක් වෙන්න පුළුවන්. චෙස් නීති පමණක් ඉගෙන ගන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමාගේ දරුවා හරිපාරේ කරගෙන යන්න කැමති දෙමව්පියෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා හැමෝම වෙනුවෙන් තමයි චෙස් ගයිඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේක අවුරුදු 5ක විතර උත්සාහයකින් පස්සේ මමත් චාරුණී වෛද්‍යතුමියත් එකතු වෙලා කරපු නිර්මාණයක්. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාලගේ මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් chesscoach.lk වෙබ්අඩවියට ඇවිල්ලා ඕගොල්ලෝගේ ඕනම ප්‍රශ්නයකට අපිත් එක්ක එකතු වෙලා විසඳුම් හොයාගන්න කියලා. Chess Coach ගෙන් ආරාධනා. Invitation from the Chess Coach. මේ ගයිඩ් එක තුලින් චෙස් ඉගෙනගත්ත ඔයාලට හොඳින්ම අවබෝධ වෙන්න ඇති මොකක්ද අපේ ප්‍රධාන ඉලක්කය කියලා. ඉතින් ඔයාලත් කැමති නම් අපිත් එක්කම මේ ගමන ඉදිරියට යන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි. මේ සමග අමුණලා තියෙන අයදුම්පත නිවැරදිව පුරවලා අපිට තැපැල් හෝ WhatsApp කරන්න. පිටු අංක දෙකෙහි තොරතුරු බලන්න. එහෙම නැත්නම් අයදුම්පතේ QR කෝඩ් එක ස්කෑන් කරලා ලැබෙන අයදුම්පත නිවැරදිව පුරවලා සබ්මිට් කරන්න.
අපි සූදානම් ඔයාලට චෙස් සම්බන්ධ අලුත් තොරතුරු සහ අවස්ථාවන් හැකියතාක් උදා කරලා දෙන්න. ඒ වගේම අපේ නිල චෙස් වෙබ් අඩවිය වන www.chesscoach.lk සහ YouTube channel එක වන chesscoach.lk තුලිනුත් ගොඩාක් විස්තර හොයාගන්න පුළුවන් වේවි. අපේ අරමුණ ඔයාලා කවදාවත් පරාද නොවන චෙස් ක්‍රීඩකයෙකු වනු දැකීමයි.